අලුත් පාඩමක් අලුත් පිටුවකින් පටන් ගන්න 21 වෙනි පාඩම අසමානතා 3 වෙනි වාරේ පළවෙනි පාඩම ආය වෙන්න එපා මම මාස දෙකක් ඇතුළත ඔක ඉවර කරලා දෙන්නම් පාඩම් ටික ඉවර කරලා දෙන්නම් 22 එකට බය වෙන්න එපා අසමානතා හරි දැන් පුතාලා පෑන පැත්තකින් තියන්න චූටි උදයන්ග සර් මේක ඔළුවට දානවා සුපිරියටම උදයන්ග සර් මේක ඔළුවට දානවා සුපිරියට පෑන පැත්තකින් තියන්න පෑන පැත්තකින් තියලා අහගෙන ඉන්න විතරයි ඕන හරිද උදයන්ග සර්ගේ පට්ටිය ඇවිල්ලා අහගෙන හිටියනම් ඇති අහගෙන ඉන්න හොඳට අහගෙන ඉන්න මේ මං අහගෙන ඉන්න මේ මං කියන දේ හොඳට අහගෙන ඉන්න 3 සමානයි 3 ඕනම දරුවෙක් දන්නවා 3 3ට සමානයි සර් මොකද්ද ඔය ලියපු ලැජ්ජ නැතිවත් ඕනම මොන්ටිසෝරි දරුවෙකුත් ඔක දන්නවනේ ඇත්තද ලොකු දෙයක් මේවට කියන්නේ පුතේ සමානතා මතක තියාගන්න සමානතා දෙපැත්තේ දෙන්න සමාන නම් සමානතා අහගෙන ඉන්න සමානතා ලසන්තා නෙවෙයි සමානතා හරි ඊළඟට පුතේ අඥාත පදයක් ආන්නොම් අන්න බලන්න පුෂ්පලතා මේකට කියන්නේ වීජීය සමානතා ඒ මොකද්ද බොල නමක් ආවා වීජීය කියන පදේ එන්නේ පුතේ මෙන්න මේ විදියට වීජීය පදයක් තියෙනවා නම් විතරයි අඥාත පදයක් තියෙනවා නම් විතරයි පැහැදිලිද මේවට කියන්නේ පුතේ වීජීය අසමානතා මොනවද මේවට කියන්නේ මයි අම්මා වීජීය අසමානතා තේරුණා තේරුණාද හරි ඊළඟට මෙන්න මෙතන බලන්න හදිස්සියෙන් හරි මෙතන තුන වෙලා මෙතන පහ වුණොත් අන්න වැඩේ අන්න සුදු මෙතන තුන වෙලා මෙතන පහ වුණොත් පහ වෙනවා කොම් පොඩි කැතගතියක් තියෙනවා පහ වෙනවා කියන්නේ වෙන ඒ සිංහල භාෂාවේ වෙනම කතාවක් මෙතන තුන මෙතන පහ අන්න මට කියන්න සුදු දැන් කොහොමද ලකුණ දාන්නේ සමාන ලකුණ දාන්න පුළුවන්ද සමාන ලකුණ දාන්න පුළුවන්ද බැහැනිව සමාන ලකුණ දාන්න බැහැ එතෙන්දි ගණිතඥයෝ තීරණය කරා ගණිතඥයෝ තීරණය කරා මේ වැඩේ හරියන්නේ නැහැ මේ වැඩේ හරියන්නේ නැහැ මේකට මොකක් හරි ලකුණක් තියෙන්න ඕන ආන්නේ අවස්ථාවේදී කට්ටියම තීරණය කරා කට්ටියම තීරණය කරා මෙන්න මේ ලකුණු යොදා ගන්න මේ ලකුණු වලට කියන්නේ පුතේ අසමානතා ලකුණු මේ ලකුණු වලට කියන්නේ පැටියෝ අසමානතා ලකුණු මේ කට ඇරෙන්නේ හැමතිස්සෙම විශාල පැත්ත කට වැහෙන්නේ කුඩා පැත්ත මේ විශාල පැත්ත මේ කුඩා පැත්ත අන්න බලන්න ඔන්න ඔකට තමයි කියන්නේ අසමානතා ලකුණු අහගෙන දැන් ඉතින් පුතේ විද්‍යාඥයෝ ගණිතඥයෝ කල්පනා කළා ඔන්න ඔය ලකුණ දැම්මා අන්න ඔවට කියන්නේ පුතේ අසමානතා 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 පැහැදිලිද මේවට මම මේ මොන්ටිසෝරි ළමේට උනත් තේරුම් ගන්න පුළුවන් විදියට මුලින්ම උගන්වන්නේ එහෙනම් හොඳට අහගෙන ඉන්න. 3 5 වැඩි 3ට වඩා 5 වැඩි. මේක කියවන්නේ කොහමද? 3ට වඩා 3ට වඩා 5 වැඩි. පැහැදිලිද? දැන් පුතේ අපූර්ව වැඩක් කරනවා. මෙතන තුන වෙනුවට x දානෝ ආ මේවට කියන්නේ 2t මේවට කියනවා අමුතු නමක්
පුළුවන් නම් කල්පනා කරලා කියන ඔබල මේ සමානතා මේ වීජීය සමානතා මේව සමානතා මේව වීජීය සමානතා මට කියන්න මොලේ කල්පනා කළ මේව අසමානතානේ එහෙනම් මේවට කියන්නේ මොනවද ඔව් පුතේ වීජීය අසමානතා වීජීය අසමානතා එහෙනම් මතක තියාගන්න පුතේ අපේ මුළු සිලබස් එකටම 9 වසරේ දරුවන්ට හදන්න තියෙන්නේ වීජීය සමාන පමණයි පැහැදිලිද එහෙනම් මතක තියාගන්න සත්තරනේ වීජීය අසමානතා හරිනේ right අත උසන්න මේක yes කියලා දාන්න අත උසන්න එපා yes කියලා දාන්න මේක තේරුණා නා සුපිරි නියම පුතේ මෙන්න මේකට කියන නම දන්නවද මේවට කියන්නේ පුතේ අසමානතා ලකුණු ලකුණු කිසි කෙනෙක් ලියා ගන්න එපා අසමානතා ලකුණු හරි පුතාල ඉස්සෙල්ලා ලියා ගන්න ඕන මෙහෙම මේක ලියා ගන්න මේක ලියා ගන්න මේක ලියා ගන්න ඊට පස්සේ මේක ලියා ගන්න ඊට පස්සේ මේක ලියාගෙන ඊට පස්සේ යටින් අසමානතා ලකුණු කියලා හරි පැත්තකින් හරි අරක ලියා ගන්න ඉක්මන් කරන්න ඉක්මන් කරන්න මගේ පන්තියේ ළමයින්ට මම උගන්වන්නේ කාට හරි ලැජ්ජ නැතුව උගන්වන්න පුළුවන් විදියට ඔබ කවදා හරි ගුරුවරයෙක් වුණොත් ඔබට මේ ඕන වෙනවා ඒ ඉඳ සුපිරියටම කියලා දෙන්න හරි ඉක්මන් කරා හරි හරි පුතේ මේක ලියාගත්තද චුටි හරි එහෙනම් දැන් පුතා ලිගෙන ගත්තා අසමානතාවයක් කියන්නේ මොකද්ද හරි දැන් මම පොඩි ප්‍රශ්නයක් අහනවා පුළුවන් චන්ඩියෙක් ඉන්නව නම් උත්තර දෙන්න හොඳට අහගෙන ඉන්න පුතාල පුළුවන් නම් මට උත්තර දෙන්න පුතේ
අසමානතාවයකින් වෙන්නේ මොකද්ද? පුළුවන් නම් කියන්න බලන්න. වැඩෙක් ඉන්නවා නම් කියන්න. අසමානතාවයකින් වන්නේ කුමක්ද? ඔට්ටුයි බෑ. මගේ කන මං කපා ගන්නවා. ඔට්ටුයි. ඡන්දියෙක් ඉන්නවා නම් chat එකට දාන්න බලන්න. අසමානතාවයකින් වෙන්නේ කුමක්ද? අසමා මේව දන්නේ නැහැ පුතේ. සමහරු මේ ගණිත සංකල්ප දන්නේ නැහැ. ඔහේ ඔහේ පන්ති යනෝ ගුරුවරයා අච්චුපතේ ගණන් ටික හදනෝ. ඒ වගේ ළමයට උසස්ල මැක්ස් බයෝ කරන්න බෑ පුතේ. අච්චුපතේ ගණන් ටික හැදුවා කියලා උසස් පෙළ මැක්ස් බයෝ කරන්න බෑ. එහෙමනම් ලංකාවේ ගොඩක් ළමයි ඉංජිනේර්ස්ලා. මතක තියාගන්න තර්කානුකූලව මොලේ කල්පනා කරලා හරියට ඉගෙන ගන්න දරුවට තමයි මැක්ස් බයෝ පුළුවන් වෙන්නේ. හරි. දැන් මම පොඩි ප්‍රශ්නයක් අහනවා පුතේ. මට කියන්න චූටි පැටව්. කොටද මේ අසමානතා යොදාගන්නේ? අසමානතා යොදාගන්නේ ඔව් පුතේ මතක තියාගන්න මෙන්න මෙතෙන්ට. සංසන්දණයට. මේක හරි ලස්සන සංකල්පයක්. සංසන්දණය මේක සිංහල භාෂාවේ වචනයක්. හැබැයි ගොඩක් ළමයි මේක තේරුම දන්නේ නැහැ. හරිනේ. මොකද්ද මේ සංසන්දණය කියන්නේ? සංසන්දණය කියන්නේ මොකද්ද? අහගෙන ඉන්න. මම මෙහෙම හිතනවා. අරයට වඩා මම සුදුයි. අරයට වඩා මම පුහුසක්. අරයට වඩා මම ධනවත්. අරයට වඩා මම ලස්සනයි. අරයට වඩා මම කළුයි. අන්න පුතේ. ඒ කියන්නේ මොකද්ද? කෙනෙක්ට අනුව තවත් කෙනෙක් ගැන විස්තර කරනවා. කෙනෙක්ට අනුව තවත් කෙනෙක් ගැන විස්තර කරනවා. දැන් මම තමයි පන්තියේම ලස්සන කියලා. අයරේ අයරේ ප්‍යාර් හුවා. ඇත්තට මමනේ ලස්සන. බොරු කියන්න ඕනේ නැහැ. ඇත්ත පිළිගන්න. හරි හරි පිළිගන්න පිළිගන්න. අදිසරිනු හරි හදිසියම රූගත කිරීමක් අතරතුර ෂාරුක් ඛාන් මාම මෙතෙන්ට එනවා. හදිසියේ රූගත කිරීමක් අතරතුර ෂාරුක් ඛාන් මාම මෙතෙන්ට එනවා. දැන් ඔයාලත් එක්ක බලනකොට ලස්සන මන් තමයි. හැබැයි ෂාරුක් ඛාන් එක්ක බලනකොට මම නිකන් නවදැලි හේනි පිච්චිච්ච. හැදිලිද? නවදැලි හේනි පිච්චිච්ච වඳුරෙක් වගේ වෙනවා. ඒ නිසා මතක තියාගන්න. මතක තියාගන්න. ලස්සන උස මහත කොට කළු සුදු සියල්ල බලන කෙනා වෙනස් වෙන. පැහැදිලිද? දැන් සමහරු කියනවා මම මහතයි කියලා. නමුත් ලෝකේ මහත්ම මිනිහා මෙතෙන්ට ගෙනවොත් මම නිකන් හාල්මැස්සෙක් වගේ වෙනවනේ. තේරුණාද? අන්න ඒකට තමයි කියන්නේ සංසන්දනේ. හැබැයි පුතේ ගණිතයේදී අපිට උස මහත කොට සුදු කළු ගන්න බෑ. ගණිතයේදී අපි බලන්නේ විශාලත්වය. ගණිතයේදී අපි බලන්නේ විශාලත්වය. අන්න බලන්න. මෙතනින් කියන්නේ x 3ට වඩා විශාලයි. පැහැදිලිද? ගණිතයේදී බලන්නේ විශාල බව හෝ කුඩා බව විතරයි. එහෙනම් මතක තියාගන්න ගණිතයේදී බලන්නේ ගණිතයේදී උසද මහතද කළුද කොටද කියලා බලන්න බෑ. ගණිතයේදී බලන්නේ විශාලය පමණයි. අරයට වඩා විශාලද අරයට වඩා කුඩාද? එහෙනම් මතක තියාගන්න මේ අසමානතා වලින් කරන්නේ දෙපසක් සංසන්දනය කිරීම. විශාලද කුඩාද අන්නේ කතන්දරේ. තේරුණාද? එහෙනම් කවුරු හරි පුතාලගෙන් ඇහුවොත් අසමානතාවයක් කියන්නේ මොකද්ද? මොකද්ද කියන්නේ? අසමානතාවයක් කියන්නේ මොකද්ද? මොකද්ද කියන්නේ? පුළුවන් නම් කියනවා බලන්න. අසමානතාවයක් කියන්නේ මොකද්ද? අල්ලපු ගෙදර දහනෝ. සුදු පුතේ එන්නකෝ පිටිය වැටගාවට. එන්නකෝ වැටගාවට එන්නකෝ. පුතේ අසමානතාවයක් කියන්නේ මොකද්ද? නැන්දත් hina වෙනවා, ඔයත් hina වෙනවා, hina වෙලා දුවලා ඉන්න තමයි වෙන්නේ. පුතේ දන්නේ නැහැ. එහෙනම් මට කියන්න අසමානතාවයක් කියන්නේ මොකද්ද?
කල්පනා කළ දැන් දැන් මේ කතා කරපු ඒවා කල්පනා කළ කියන්න පුළුවන්. මොකද්ද? ඔව් දරුවෙක් දාලා තියෙනවා. ඇත්තටම සංසන්දනයක්. අසමානතාවයක් කියන්නේ දෙපස සංසන්දනයක්. පැහැදිලිද? අසමානතාවයෙන් වෙන්නේ මොකද්ද පුතේ? දෙපස සංසන්දනය. පැහැදිලිද? එතකොට වීජ්‍ය අසමානතාවයකින් වෙන්නේ වීජ්‍ය පදයක් සහ නියතයක් මොකද්ද වෙන්නේ? සංසන්දනය වෙනවා. පැහැදිලිද? රයිට්. එහෙනම් ලියන්න පුතේ මෙහෙම. ලියන්න. අසමානතාවයකින් කෙරෙන ප්‍රබලතම කාර්ය වනුයේ ලියා ගන්න. අසමානතාවයකින් කෙරෙන ප්‍රබලතම කාර්ය වනුයේ අසමානතාවයකින් යෙදෙන අසමානතාවයකින් කෙරෙන ප්‍රබලතම කාර්ය වනුයේ ප්‍රබලතම කාර්ය වනුයේ දෙපසක් සංසන්දනය කිරීම. දෙපසක් සංසන්දනය කිරීම අසමානතාවයකින් කෙරෙන ප්‍රබලතම කාර්ය වනුයේ දෙපසක් සංසන්දනය කිරීම. දෙපසක් සංසන්දනය කිරීම දෙපසක් සංසන්දනය කිරීම දෙපසක් සංසන්දනය කිරීම දෙපසක් සංසන්දනය කිරීම හරි දෙපසක් සංසන්දනය කිරීම ඇත්තරම් පුතේ අසමානතාවයකින් වෙන්නේ දෙපැත්තක් සංසන්දනය කරන එක. මේව මතක තියාගන්න. ගණිතයේදී පුතාලට මේවා සුපිරියට ඕන වෙනවා. හරිනේ? හරි. එහෙනම් අසමානතාවයකින් කරන කාර්ය මොකද්ද පුතේ? දෙපසක් සංසන්දනය කිරීම. හරි. දැන් පෑන පැත්තකින් තියාගන්න. ආගිරි. හරි. ආගිනි. දැන් ලස්සන කතන්දරයක් කියන්න හදන්න. පෑන පැත්තකින් තියන්න. හරි. ලියන්න මාතෘකා පෑන පැත්තකින් තියන්න එපා. ලියන්න මාතෘකාව. සර් පෑන පැත්තකින් තියන්න කියලා මාතෘකාව. ලියන්න. ලියන්න. අසමානතාවයකට අදාළ විසඳුම් සෙවීම. පාඩමේ හදවත. අසමානතාවයකට අදාළ විසඳුම් සෙවීම. අසමානතාවයකට අදාළ විසඳුම් සෙවීම අසමානතාවයකට අදාළ විසඳුම් සෙවීම හරි පෑන පැත්තකින් තියන්න උදයන්ග සර් දැන් මේ බෝඩ් එක පුරාම ලොකු කතන්දරයක් ලියන්න හදන්න මං ඔබෙන් ඉල්ලීමක් කරන්න පුතේ පෑන පැත්තකින් තියලා හොඳට දේශනෙ අහන් ඉන්න. අහන් ඉඳලා මම මේ ලියන දේවල් තනියෙන් බෝඩ් එක නොබල ලියන්න පුළුවන් ද බලන්න. එහෙම වුණොත් ඔබ ජයග්‍රහණය කරන්න. ඔන්නයිමක් කියනවා. මම මේ බෝඩ් එක පුරා ලොකු දෙයක් ලියන්න හදයි. මේ දේශනෙ හොඳට අහගෙන ඉඳලා ඔබට තනියෙන් මැච් එක ගහගන්න පුළුවන් නම් ඒක තමයි ඔබට තේරුණා කියන්නේ. සර් උගන්නනකොට හොඳටම තේරෙනවා. නමුත් ගෙදර ගිහිලා ගණන් හදනකොට තේරෙන්නේ නැහැ සර්. ඒකට හේතුව තමයි බෝඩ් එක බලාගෙන ලිවීම. පැහැදිලිද? බෝඩ් එක බලලා ලියන්න පුරුදු වෙන්න එපා. ගුරුවරයා උගන්නනකොට හොඳට අහන් ඉඳලා බෝඩ් එක නොබල ලියන්න පුරුදු වෙන්න. ඒක තමයි ක්වොලිටිය. රයිට්. ඔන්න බලන්න. දැන් උදයන්ග සර් මෙන්න මේ වගේ අසමානතාවයක් ගන්න හද. චුට්ටක් බලාගෙන ඉන්න. මේවට කියන්නේ වීජීය අසමානතාවය. හරි. අහගෙන ඉන්න. දැන් අහගෙන ඉන්න. හරි. දැන් පුතේ වීජීය අසමානතාවය විසඳන්න හද. විසඳන්න නම් ප්‍රශ්නයක් තියෙන්නේ පෑය.
නේ ඇත්තම කතාව විසඳන්න නම් ප්‍රශ්නයක් තියෙන්න එපායි මොකද්ද මේකේ තියෙන ප්‍රශ්නේ ඇත්තනම් පුතේ විසඳන්න නම් ප්‍රශ්නයක් තියෙන්න ඕනනේ මොකද්ද මෙතන තියෙන ප්‍රශ්නේ මම දැන් ගිහිල්ලා අහනවා දෙක ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද දෙක මට බනිනෝ හොගා මම දෙක මට මොන ප්‍රශ්නද හා හා හරි හරි අසමානතා ලකුණ ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද අනේ ඉතින් මට මොන ප්‍රශ්නද දෙයියෝ අපි ඉතින් දෙන්නයි තුන් දෙනයි හතර දෙනයි නේ ඉන්නේ මට මොන ප්‍රශ්නද හා ඌට ප්‍රශ්නයක් නැහැ x ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද යන්නන්නේ ඇයි යන්නන්නේ මට ප්‍රශ්නයක් තියෙනවා I have a problem okay okay මං අහන මොකද්ද ප්‍රශ්නේ ඊට පස්සේ කියනවා සර් මගේ අගය මංවත් දන්නේ නැහැ අන්න x ට තියෙන ප්‍රශ්නේ තමයි x කී අගය x වත් දන්නේ නැහැ අන්න බලන්න තේරෙනවද මතක තියාගන්න වීජීය අසමානතාවයක් විසඳනවා කියන්නේ මෙන්න මේ x ට ගැළපෙන අගයන් ටික හොයන එක එහෙනම් මතක තියාගන්න වීජීය අසමානතාවයක් විසඳීම යනු x ට ගැළපෙන අගයන් සෙවීමක් විසඳුම් සෙවීම තේරුණාද හරි පොඩක් අහගෙන මම පස්සේ නෝට් එක දෙන්නම් දැන් පුතේ අපේ සිලබස් එකේ වීජීය අසමානතාවයක විසඳුම් ක්‍රම තුනකට ඉදිරිපත් කරන්න පුළුවන් බලාගෙන ඉන්න ක්‍රම තුනකට පුළුවන් අපේ සිලබස් එකේ වීජීය අසමානතාවයක විසඳුම් ක්‍රම තුනකට ඉදිරිපත් කරන්න පුළුවන් අංක 1 නිකිලමය විසඳුම් කුලකය අන්න කුලකයක් භාවිතයෙන් කියන්න පුළුවන් නිකිලමය විසඳුම් කුලකය ඊළඟට සංඛ්‍යා රේඛාවක නිකිලමය විසඳුම් ඔන්න තු දෙවැනි එක සංඛ්‍යා රේඛාවක නිකිලමය විසඳුම් ඊළඟ එක සංඛ්‍යා රේඛාවක පරාසමය විසඳුම් ඔන්න පුතේ මතක තියාගන්න 9 වසරේ දරුවෙක්ට පුළුවන් වෙන්න ඕන 9 වසරේ දරුවෙක්ට පුළුවන් වෙන්න ඕන මේ ක්‍රම තුනම කිසියම් අසමානතාවයක් දුන්නොත් පුතේ කිසියම් අසමානතාවයක් දුන්නට පස්සේ පුතාලට පුළුවන් වෙන්න ඕන මේ ක්‍රම තුනටම මේ අසමානතාවය දන්න පුළුවන් වෙන්න ඕන පැහැදිලිද එහෙනම් මතක තියාගන්න වීජීය අසමානතාවයක විසඳුම් හොයන්න පුළුවන් විභාගයට අහන ක්‍රම තුනක් තියෙනවා අපේ සිලබස් එකේ විභාගයට අහන ක්‍රම තුනක් තියෙනවා පළවෙනි එක නිකිලමය විසඳුම් කුලකය සංඛ්‍යා රේඛාවක නිකිලමය විසඳුම් දැක්ම සංඛ්‍යා රේඛාවක පරාසය පරාසමය විසඳුම් දැක්වීම නේ තේරුණාද හා එන ලියා ගන්න මෙහෙම ටිකෙන් ටික ලියමු බෝඩ් එකේ ඉදමදිනේ තව යනවා තව නෝට් එක යනවා ලියන්න අසමානතාවයක් විසඳීම යනු වීජීය අනිවාර්යෙන් ලියන්න වීජීය අසමානතාවයක් විසඳීම යනු වීජීය අසමානතාවයක් විසඳීම යනු අනතාවයක් විසඳීම යනු අඥාත පදය සඳහා
අඥාත පදය කියන්නේ මේකට පුතේ. අඥාත පදය සඳහා අඥාත පදය සඳහා අඥාත පදය සඳහා අඥාත පදය සඳහා පදය සඳහා ගැලපෙන යන් සෙවීමයි. අඥාත පදය සඳහා ගැලපෙන අගයන් සෙවීමයි. අඥාත පදය සඳහා ගැලපෙන අගයන් සෙවීම. අඥාත පදය සඳහා ගැලපෙන අගයන් සෙවීම. අයිමක් කියනවා වීජීය අසමානතාවයක් විසඳීම යනු වීජීය අසමානතාවයක් විසඳීම යනු අඥාත පදය සඳහා අඥාත පදය සඳහා ගැලපෙන අගයන් සෙවීම. අඥාත පදය සඳහා ගැලපෙන අගයන් සෙවීම. අගයන් සෙවීම. හරි. ඊළඟට වෙනම ඡේදකින් ලියන්න. අප විෂය නිර්දේශය තුළ වෙනම ඡේදකින් ලියන්න. අප විෂය නිර්දේශය තුළ අප ඡේ නිර්දේශය තුළ අප විෂය නිර්දේශය තුළ අප විෂය නිර්දේශය තුළ අප විෂය නිර්දේශය තුළ කිසියම් වීජීය අසමානතාවයක අප විෂය නිර්දේශය තුළ කිසියම් වීජීය අසමානතාවයක වීජීය අසමානතාවයක විසඳුම් ඉදිරිපත් කිරීමට විසඳුම් ඉදිරිපත් කිරීමට විසඳුම් ඉදිරිපත් කිරීමට විසඳුම් ඉදිරිපත් කිරීමට කිරීමට එකිනෙකට වෙනස් ක්‍රම තුනක් භාවිතා කෙරේ. එකට වෙනස් ක්‍රම තුනක් භාවිතා කෙරේ. එකිනෙකට වෙනස් ක්‍රම තුනක් භාවිතා කෙරේ. එකිනෙකට වෙනස් ක්‍රම තුනක් භාවිතා කෙරේ. භාවිතා කෙරේ. අංක එක චූටි පුතේ. අංක එක හිමින් ලියන්න හදිසියක් නෑ. අංක එක නිකිලමය විසඳුම් කුලකය නිරූපණය කිරීම. නිකිලමය විසඳුම් කුලකය මෙව විභාගෙට අහනෝ මේ විදියටම අහන්නේ. නිකිලමය විසඳුම් කුලකය ඉදිරිපත් කරා. එහෙම අහන්නේ. නිකිලමය විසඳුම් කුලකය. නිකිලමය විසඳුම් කුලකයක දැක්වීම. නිකිලමය විසඳුම් කුලකයක දැක්වීම. හරි. ඊළඟ එක. දෙවැනි එක සත්තරනේ සංඛ්‍යා රේඛාවක නිකිලමය විසඳුම් දැක්වීම. සංඛ්‍යා රේඛාවක නිකිලමය විසඳුම් දැක්වීම.
සංඛ්‍යා රේඛාවක නිකිලමය විසඳුම් දැක්වීම. ඊළඟට තුන්වෙනි එක සංඛ්‍යා රේඛාවක පරාසමය විසඳුම් දැක්වීම. සංඛ්‍යා රේඛාවක පරාසමය විසඳුම් දැක්වීම. සංඛ්‍යා රේඛාවක පරාසමය විසඳුම් දැක්වීම. පරාසමය විසඳුම් දැක්වීම. සංඛ්‍යා රේඛාවක පරාසමය විසඳුම් දැක්වීම. හරි. එහෙනම් පුතේ දැන් උදයන්ග සර් කියලා දෙන්න හදන්නේ මෙන්න මේ වගේ අසමානතාවයක කොහොමද තුනටම ඉදිරිපත් කරන්න. හොඳට අහගෙන ක්‍රම තුනටම විසඳුම් ඉදිරිපත් කරන්නේ කෙසේද කියලා දෙන්න හදන්න. පෑන පැත්තකින් තියන්න. හරි පුතේ බලාගෙන ඉන්න. මේව දැනගෙන ඉන්න ඕනේ. නැත්තම් ඉස්සරහට ගියාම පුතාව දන්නවද නිකිල කියන්නේ මොනවද කියලා? සර් නිකිල කියන්නේ මොකද්ද දන්නේ නැහැ. ඉකිලිය නම් දන්නවා. ඉකිලිය තියෙන්නේ. ඉකිලිය නෙමෙයි මං අහන්නේ. නිකිල. නිකිල. පුතාල මෝදේ බීච් එකේ නාන්න යනකොට අම්මලා කියනවා ඉකිලි ඇනේ නිකිලි ඇනේද මොකක් දෙකක් කියනවනේ. ඉන්නෝ සතෙක් කූරක් වගේ තියෙන්නේ ඒක ඇනුනොත් කැන්සර් වලට එනවා කියලා අම්මලා කියන්නේ. මං දන්නේ අපිට කියනවා. මතකයි. අන්න ඒ වගේ එකක් නෙමෙයි. දන්න කෙනෙක් ඉන්නවනම් නිකිල දන්න කෙනෙක් ඉන්නවනම් යස් කියලා දාන්න. බලමු. පන්තියේ කී දෙනෙක් නිකිල දන්නවද කියලා. නිකිල කියන්නේ හොඳ මිනිස්සෙස. දත් මදින්නේ නැහැ සර්. ඒ වෙන කතාවක්. මගේ 6 වසර දරුවෙක් ඉන්නෝ නිකිල කියලා. 6 වසර දරුවෙක් ඉන්නෝ නිකිල කියලා. හරි. දන්නේ නැහනේ. ගොඩ දන්නේ. හොඳට බලාගෙන ඉන්න. මං චුට්ටක් මේක අමතර දැනුමට දෙන්නේ. අවශ්‍ය නම් විතරක් ලියාගන්න. ලියල කොටු කරලා තියාගන්න අමතර දැනුමට කියලා. අමතර දැනුමට කියලා ලියා මං ඔය දන්නව කියන කට්ටියක් දන්නේ නැහැ. මම දන්නෝ. බලාගෙන ඉන්න. නිකිල කියන්නේ මේවා. සංඛ්‍යා රේඛාවක් ගත්තොත් බිඳුව ධන 1 ධන 2. මේ ධන ලියන්න ඕනේ නැහැ. මම මේ නිකන් ලිව්වේ. ඍණ 1 ඍණ 2 ඍණ 3. තුට බලාගෙන ඉන්න පුතේ. හොඳට බලාගෙන ඉන්න. මෙන්න මේ පැත්තේ තියෙන ධන පූර්ණ සංඛ්‍යා දශම භාග ගන්න තහනම් සුදු නිකිල නිකිල කවදාවත් දශම භාග නැහැ. නිකිල වල හැමතිස්සෙම තියෙන්නේ පූර්ණ සංඛ්‍යා. ඒක මතක තියාගන්න. නිකිල වල හැමතිස්සෙම තියෙන්නේ පූර්ණ සංඛ්‍යා. හරිනේ. මෙන්න මේ පැත්තේ තියෙන ධන පූර්ණ සංඛ්‍යා ටික ගත්තම ඒවට කියනවා ධන නිකිල කියලා. ධන නිකිල. ධන නිකිල. ඊළඟට පුතේ මේ පැත්තේ තියෙන ඍණ පූර්ණ සංඛ්‍යා. ඍණ පූර්ණ සංඛ්‍යා ටික ගත්තට පස්සේ ඒවට කියනවා මයි අම්මා ඍණ නිකිල කියලා. උද්‍යංග සර්ගේ පන්තියට ගොඩක් ළමයි එන්න කැමති. මෙන්න මේ විදිහට හැමදේම තේරුම් කළ දෙනවා. අගිරි ධන පූර්ණ සංඛ්‍යා ඍණ පූර්ණ ඍණ නිකිල වල. හරිද? එතකොට පුතේ මේ මැද ඉන්න බිඳුව ඉන්නේ බිඳුව අසරණයි. ඌ අහිංසකයා. බිඳුවට කතා කරනවා. බිඳුවට ධන පැත්ත කතා කරනවා. මචං වරෙන් බිඳුව කියනවා. නහි ये मेरे बज्जा ही प्यारे तुमसे कभी खुशी कभी का आने वाला मंदा ने मांगो ये फिल्म वाले नाम टिका की हुए हर दे इस तरह पे कोल्लो का लेकर मेरे प्यार है दिल ते वाला है उन आना दाने पैत्ते डे अनित ने रीना पैत्ते कता करनो कम इंग्लिश इन कता दे आर सब्डिट्यूट फॉर एक्सपीरियंस एंड एजुकेशन एंड ෆොටෝකෝපිය ලැමිනේටි අන්න බලන්න ඒ එන්නෙත් නැහැ. හරිනේ. අන්න බලන්න
ඒ නිසා බිඳුව කියන එක ධන පැත්තට යන්නෙත් නෑ ඍණ පැත්තට යන්නෙත් නෑ ස්වාධීනව ඉන්නෝ ආන්න එහෙනම් මතක තියාගන්න මහත්යෝ බිඳුව කියන්නෙත් නිකිලයක් හැබැයි පුතේ බිඳුව ධනත් නෑ ඍණත් නෑ ගොඩක් ළමයින්ගෙන් මං අහන ඔය සෙමිනර් වලට ගියාම බිඳුව නිකිලයක්ද කියලා නැහැලු මං අහන ඇයි කියලා ඌට ධන ඍණ නැහැලු ආන්න පුතේ මතක තියාගන්න බිඳුව නිකිලයක් බිඳුව කියන්නේ නිකිලයක් එහෙනම් බිඳුවයි ඍණ නිකිලයි ධන නිකිලයි ඔක්කොම ගත්තට පස්සේ තමයි ඕකට කියන්නේ නිකිල කියලා පැහැදිලිද එහෙනම් අල්ලපු ගෙදර නැන්ද පුතේ පුතේ නිකිල කියන්නේ මොකද්ද අපේ මේ මල්ලිගේ ප්‍රශ්නිකට ඇවිල්ලා පුතේ නිකිල කියන්නේ මොකද්ද ඊට නැන්දේ නැත්තං ආන්ටි කියන්නේ ධන නිකිලයි ඍණ නිකිල බිඳුවයි එක ගත් කල නිකිල ලෙස අර්ථ දෙක් හරි එහෙනම් යනු පුති බුස්සන්නේ යනු පෙටියු හා ආන් අත උසන්න මේක තේරුණු කට්ටිය අවශ්‍ය කෙනෙක් ඉන්නව නම් විතරක් ලියා ගන්න අර දන්නව කියපු කට්ටිය ලියා ගන්න ඕනේ නෑනේ මම දන්නෝනේ ළමයින්ගේ දැනුම ඔය දන්නව කියපු එක එක්කත් දන්නේ නැහැ ඕ හරි ඇහුවනම් ඊළඟට මං ඇහුවනම් බිඳුව නිකිලයක් නැක් ගන්නවා බිඳුව නිකිලයක් බොල බිඳුවේ විශේෂත්වය බිඳුව ධන නිකිලෙකුත් නෙවෙයි ඍණ නිකිලෙකුත් නෙවෙයි හරියට පතෝල වගේ ඔය රහකුත් නැහැ ඇති ගුණේකුත් නැහැ ආ ඉක්මන් කරා රදීසා තේරුණාද හයිට් නියමයි අපේ කොල්ලෙක් ඉන්න ෂෝක් එකට hina වෙලා අශාන් අම්මේ සතුට දත් ටික ගණන් කරන්න බලන්න මෙතන ඉඳන් hina වෙලාම මෙයා ඉන්න සතුටේ එහෙම තමයි ඉන්න ඕන මගේ පන්ති එහෙම තමයි ඉන්න ඕන එක් මං කරා ගොඩක් ළමයි පුතේ නිකිල කියන එක පටල ගන්නවා පුතාල ඕනනම් මගේ පන්ති නොයන ඕනම කෙනෙක්ගෙන් අහලා බලන්න නිකිල කියන්නේ මොකද්ද කියලා කියා ගන්න බෑ කියා ගන්න බෑ නිකිල කියන්නේ පුතේ ක්‍රිනයි බිඳුවයි එකට ගත් කල නිකිලක් ලෙස අර්ථ දෙක් හරි ඉසිට අර්ධ පුතේ කෙටි මේවා මේ අමතර දැනුමට මොකද පුතේ ඉස්සරහට උගන්නනකොට නැත්තම් අමාරු වැටෙනවා නිකිල කියන්නේ මොකද්ද කියලා දන්නේ නැත්තම් මේ පාඩම උගන්නන්න බෑ ඒ නිසා තමයි ඔක ඉගැන්නේ කටුව මේ අමතර දැනුමට කියලා ලියලා කොටු කරලා තියාගන්න හරි දැන් ඔන්න උදයන්ග සර් යනවා මෙයාගේ විසඳුම් අර ක්‍රම තුනට ඉදිරිපත් කරන්න පළවෙනි එක මොකද්ද කරන්නේ නිකිලමය විසඳුම් කුලකය බලාගෙන ඉන්න ලියා පෑන පැත්තකින් තියන්න පුතාලා දන්නවා කුලකයක් ඉදිරිපත් කරන්නේ කොහොමද අම්මා කුලකයක් ඉදිරිපත් කරන්නේ සංගල වරහන් වල පුතාලා දන්නෝ කුලකයක් ඉදිරිපත් කරන්නේ පුතේ සංගල වරහන් වල නේද හරි එහෙනම් පුතේ මෙතන කියන්නේ x කියනගේ x ගේ පැත්ත කට ඇරිලා x ගේ පැත්ත කට ඇරිලා නම් x විශාලයි x බලාගෙන ඉන්නවා එකපාරක් හරිද එකම එකපාරයි x ගේ පැත්ත කට ඇරිලා කියන්නේ x විශාලයි එහෙනම් මෙතනින් කියන්නේ x කියන කෙනා දෙකට වඩා වැඩි වෙන්න ඕන එහෙනම් දෙකට මෙතන ගන්නේ නිකිල නිකිල විතරයි පූර්ණ සංඛ්‍යාව විතරයි එහෙනම් දෙක ගන්න බෑනේ හදිසියෙන් හරි මෙතන සමාන ලකුණ තිබුණා නම් චුටි මං ඊළඟට ඒ වගේ එකක් කරන්නම් මෙතන සමාන ලකුණ තිබුණා නම් දෙක ගන්න තිබුණා ඒ කියන්නේ දෙකක් ගන්න පුළුවන් හැබැයි පුතේ
සමාන ලකුණ නැති නිසා දෙකට වඩා වැඩි ඉන්නේ 3. x ට 3 ගැලපෙනවා. දාලා බලන්න. x මකල 3 දාන්න බලන්න. ගැලපෙනවනේ. x මකල 3 දැම්මම දෙකට වඩා 3 වැඩි. හරි. x ට 4ක් ගැලපෙනවා. 5ක් ගැලපෙනවා. 6ක් ගැලපෙනවා. හැබැයි පුතේ මේක ලියලා ඉවර කරන්න පුළුවන්ද? බැහැනේව. ලියලා ඉවර කරන්න බෑ. ඒ නිසා 33ක් දානවා. ආන් සමහරු නම් ඔතනට 30250ක් විතර දානවා. එච්චර දාන්න ඕනේ නැහැ. සම්මතය තමයි 33ක් දැම්ම නම් හොඳටම ඇති. ඇතිද සර්? ඇති ඇති. හොඳටම ඇති. 33ක් දැම්ම නම් හොඳටම ඇති. තේරුණාද? මෙන්න මෙහෙමයි පුතේ. නිකිලමය විසඳුම් කුලකය ඉදිරිපත් කරා. මෙහෙම තමයි නිකිලමය විසඳුම් කුලකය ඉදිරිපත් කරා. හරිද? හරි. ලියා ගන්න පුතේ ඉක්මන් කරන්න. අංක එක දාලා. නිකිලමය විසඳුම් කුලකය. හරි ඊළඟට දෙවෙනි එක පුතේ දෙවෙනි එක මේක තමයි නිකිලමය විසඳුම් කුලකය කියන්නේ මේක දැන් පුතාලට එකක් දෙනවා තනියෙන් ලියන්න අහගෙන ඉන්න ඊළඟ එක බලා ගන්න චූටි දෙවෙනි එක දෙවෙනි එක සංඛ්‍යා රේඛාවක් මත සංඛ්‍යා රේඛාවක් මත නිකිලමය විසඳුම් විසඳුම් දැක්වීම සංඛ්‍යා රේඛාවක් මත නිකිලමය විසඳුම් දැක්වීම ඔන්න බලන්න චූටි චූටි බලාගෙන ඉන්න සංඛ්‍යා රේඛාවක් අඳින බිඳුව 1 2 පුතේ සංඛ්‍යා රේඛාව අඳිනකොට සුදු මහත්යෝ පරිසං වෙන්න ඕන මෙන්න මේක ඊතලයේ තියෙනවද බලන්න ඒ ඉතලෙන් කියන්නේ සංඛ්‍යා රේඛාව කවදාවත් නවතින්නේ නැහැ දෙවෙනි එක සමාන පරතර කොටු දෙකෙන් දෙකට යනවා නම් ඔක්කොම දෙකෙන් දෙකට බෙදෙන්න ඕන එච්චරයි නීතිය තියෙන්නේ ඊළඟට ඔන්න බලන්න මෙතන කියන්නේ මෙතන තියන්නේ දෙකට වඩා වැඩි එහෙනම් දෙකට වඩා වැඩි ඉන්නේ 3යි 4යි ආන් අදිසියෙන් හරි පහ තිබුණා නම් ඔබ ඇඳපු සංඛ්‍යා රේඛාවේ තියෙන ඔක්කොම පාට කර. දැන් පහෙන්නේ මම නැවැත්තුවේ. මම හයෙන් නවත්තලා තියෙනවා නම් හයත් පාට කරන්න ඕන. එච්චරයි.
එහෙනම් පුතේ මෙන්න මේකට තමයි කියන්නේ මේ බෝලේ ඇඳලා පාට කරන්න ඕන. ඒ කියන්නේ සර් පාට සල් වලින්ද? නැහැ නැහැ. පෑනෙම්ම රවුමක් ඇඳලා ඒක මැද පාට කරන්න. එහා පැත්ත මතු වෙනකම් පාට කරන්න පාර ශිෂ්‍යත් ළමයි වගේ. කෙල ගගා සමහරු වෙනව. කෙල ගානෝ පාට කරන. එච්චර වෙන්න එපා. දැන් 9 වසරනේ. දැන් ඇඩ්වාන්ස්. සරලව බෝල ටික පාට කරන්න. තව සමහරු මෙන්න මෙහෙමයි බෝල ගහන්නේ. මෙන්න මෙහෙම. ඔන්න මේකත් මහ ගොම් පාට් එකක්. මෙච්චර ලොකු බෝල නෑ. ඔය බරව බෑ. ආ පුතේ ටූටි බෝලයක් ඇඳලා පාට කරා නම් ගුරුවරයා දන්න මෙයා වැඩෙක් කියලා. මෙච්චර බෝල පාට කරන්න ඕනේ නෑ. ඒ බෝලෙට අල්ලපු නිකිලයක් අහු වෙලා එතකොට. හරි. හරිනේ. හරි. ලකුණු කරගන්න බලන්න චූටික් මං කරා. ඔන්න ඔකට තමයි කියන්නේ සංඛ්‍යා රේඛාවක් මත නිකිලමය විසඳුම්. සංඛ්‍යා රේඛාවක් මත නිකිලමය විසඳුම්. GL පීරිස් කතා කරන්නේ එහෙමනේ. අද 21 වෙනිදා ඉස්කෝලේ එහෙමනේ. හරි මම කරා. ඉසිත් හරිද පුතේ? දරුවෙක් අහනවා සර් ඍණ පැත්තේ ඊතල නැත්තේ ඇයි? අන්න හොඳ ප්‍රශ්නයක්. ඉස්සර කාලේ පුතේ උද්‍යංග සර් ඉගෙන ගන්න කාලේ, ඒ කියන්නේ උද්‍යංග සර් චූටි කාලේ දෙපැත්තනම ඊතල දැම්මා. හරිද? නිව් සිලබස් එකේ කියලා තියෙනවා අහගෙන ඉන්න. මේ ධන ඊතලය ගිහිල්ලා ඔහොම රවුමෙන් නැවත එන්නේ ඍණ පැත්තට. ඒ නිසා සංඛ්‍යාවල තියෙන්නේ මෙහෙම වක්‍රයක්. ඒ නිසා මේ ඊතලයේ දික් කරාම මේ පැත්තට එනවා කියලා තියෙනවා. ඒ නිසා මේ පැත්තට අපි ඊතල දාන්නේ නැහැ. දැම්ම කියලා වැරදි දාන්නත් බෑ. කවුරු හරි දරුවෙක් දෙපැත්තටම ඊතලයේ දැම්ම කියලා කිසිම දරුවෙක්ට වැරදි දාන්න බෑ. වැරදි දාන්න බෑ. හරි. හරිද පුතේ? ඊළඟ එක තුන්වෙනි එක. ඒක තමයි සුපිරි. ඒක ඔයාලා දන්නෝ. 8 වසරේ ඉගෙන ගත්ත. බලාගෙන. ඒක තමයි තුන්වෙනි එක. සංඛ්‍යා රේඛාවක පරාසමය විසඳුම් ලකුණු කිරීම නැත්තම් දැක්වීම. පරාසමය විසඳුම්. ඒ කියන්නේ පුතේ පරාසයක්. ඔන්න බලන්නකෝ. ඕක ඇන්දට පස්සේ පුතාලට තේරෙයි. බිංදුව 1 2 3 4 5 6 බලාගෙන ඉන්න ඍණ 1. පරාසමය විසඳුම් කියනකොට පුතේ දශම භාගත් ගන්න වෙනවා. ඒ හින්දා බලාගෙන ඉන්න. මෙතන සමාන ලකුණක් නැති නිසා අහගෙන ඉන්න. මෙතන සමාන ලකුණක් නැති නිසා පුතේ දෙක ගන්න බැහැනේ. සමාන ලකුණක් නැති නිසා දෙක ගන්න බෑ. ඒ නිසා පුතේ බෝලයක් ඇඳලා බෝලේ පාට කරන්න තහනම්. මතක තියාගන්න. හදිස්සියෙන් හරි ඔබ මේ බෝලේ පාට කරොත් ඒ කියන්නේ දෙකක් ගන්නවා කියන එක. පැහැදිලිද? බෝලේ පාට කරන්න එපා. ඊට පස්සේ දෙකට වඩා වැඩි ටික කියන්නේ මේ ටිකනේ. ඒක දැනගන්න පුළුවන් ඊතලේ ගහලා තියෙන මේ පැත්තට. බලන්න. ඊතලේ ගහලා තියෙන මේ පැත්තට. එහෙනම් පුතේ මෙන්න මේ ටික ඔක්කොම පාට කරන්න ඕන. ඔන්න ඔකට කියන්නේ පුෂ්පලතා. මං තා චුට්ටක් ගණේට පාට කරන්න. ඔන්න ඔකට කියන්නේ සංඛ්‍යා රේඛාවක් මත නිකිලමය පරාසමය විසඳුම්. සංඛ්‍යා රේඛාවක් මත පරාසමය විසඳුම් දැක්වි. හැබැයි මතක තියාගන්න එකම දේ, බෝලය පාට කරන්න බෑ.
හදිසියෙන් හරි මෙතන සමාන ලකුණක් තිබුණා නම් බෝලේ පාට කරන්න පුළුවන්. තේරුණු කට්ටියත් උස්ස. රයිට්. අඳ ගන්න පුතේ. ඕක තමයි පරාසමයේ විසඳුම. සර් ප්‍රත්‍යක්ෂ කියලා දෙන්නලු. අම්පෝ. ප්‍රත්‍යක්ෂ අපි සුපිරියටම කියලා දුන්නා. හරි. බලමු දවසක් දාලා මම ප්‍රත්‍යක්ෂ කියලා දෙන්නා. ගොඩක් ළමයින්ට ප්‍රත්‍යක්ෂ බෑ. ප්‍රත්‍යක්ෂ බෑ කියන්නේ ජ්‍යාමිතිය බෑ. මොකද ජ්‍යාමිතිය මුදුන් මුල තමයි ප්‍රත්‍යක්ෂ. මගේ ළමයින්ට ජ්‍යාමිතිය සුපිරියටම පුළුවන් වෙන්න හේතුව ප්‍රත්‍යක්ෂ පුළුවන් නිසා. හරි තේරෙනවද හරි දැන් මම දැන් ගානක් දෙනවා බය නැතුව කරන්න සුපිරිම ගානක් කලබල වෙන්න එපා මම ඉන්නවනේ මං කොහොමත් ඔක කියලා දෙනවා බය නැතුව මොලේ කල්පනා කළ තනියෙන් ඔය ක්‍රම තුනටම ලකුණු කළ දෙන්න බලන්න අසමානතාවයක විසඳුම් හා මෙන්න පොඩි වෙනසයි කරන්නේ මේක මාරු කරනවා අනිත් පැත්තට. හරි. ඔන්න වැඩොන්ට. ක්‍රම තුනටම අඳින්න ඕන ඉක්මන් කරන්න.
හරි. වෙලාව ඇති. අපි බලමු ක්‍රම තුනටම ඇඳලා තියෙනවා. මෙන්න අංක 1 බලාගන්න මයි අම්මා. අංක 1 බලාගනි. අංක 1 දෙකට වඩා අඩුයි. එහෙනම් පුතේ විසඳුම් කුලකය 2 1 බිඳුව ඍණ 1 ඩොට් 3ක් තියන්න. පුතේ ඩොට් 3 තියන්න ඕන වම් පැත්තට. සාමාන්‍යයෙන් එහෙමත් තියෙනවා. සමහර පොත්වල මම දැකලා තියෙනවා මෙහෙම ලියලා තියෙනවා. ඒ වුණාට ඔයාලගේ අච්චුපතේ බලන්න. අච්චුපතේ විෂය නිර්දේශي තියෙන්නේ වම් පැත්තට දාන්න කියලා. තේරුණාද? වම් පැත්තට දාන්න කියලා තමයි තියෙන්නේ. ඒ නිසා මොකද 33න් කියන්නේ තව ඉස්සරහට ගලාගෙන යන ඍණ පැත්ත. ඒ නිසා 33 දාන්න වමට. මම හිතුව ගොඩාක් දෙනෙට ඔක වරදින්නේ නැති. හරි. සමහරු 33 මේ පැත්තට දාලා ඇති. එහෙම වුණොත් 2 3 4 වෙනවා. වැරදි. 33 තියෙන්න ඕන මේ පැත්තේ. හරි. ඕව තමයි අද්දකීම් කියන්නේ පුතේ. දෙවැනි එක. සංඛ්‍යා රේඛාවක් අඳලා. බිඳුව 1 2 ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4. චූටි බලාගෙන ඉන්න. සුදු බලාගෙන ඉන්න. දැන් මෙතන දෙකට වඩා අඩුයි නම් ඉන්නේ 1. ආහෝ සෝරි. ඒ මෙතන දෙක අරගෙන දෙක ගන්න බෑ. වෙලාවට මං දැක්කේ එක එක්කත් මට පෙන්වුවේ නෑ. පුතේ දෙකට වඩා අඩුයිනේ. දෙක ගන්න බෑ. මෙතන සමාන ලකුණු තිබුණා නම් දෙක ගන්න පුළුවන්. දෙක ගන්න බෑ. එහෙනම් 1යි බිඳුවයි ඍණ 1 පුළුවන්. ඍණ 2ත් දෙකට වඩා අඩුයි. ඍණ 3ත් අඩුයි. ඍණ 4ත් අඩුයි. මම මේ සුදු මේ ඔක්කොම ඔබ ඇඳලා තියෙන්න ඕනේ. ඍණ ඔබ ඇඳපු සංඛ්‍යා රේඛාවේ දෙකට වඩා අඩු ටික පාට කළා නම් ඒ ඇති. අත උසන්නේ එක හරි කට්ටිය. සුපිරි. ඇත්තට මේක හරිනම් ඔබ සැබෑ දක්ෂයි. හරිද? හරි. ඊළඟ එක පුතේ තුන්වෙනි එක බලා ගන්න චූටි. බලාගෙන ඉන්න. සංඛ්‍යා රේඛාවක් අඳිනු. බිඳුව 1 2 ඍණ 1 ඍණ 2 ඍණ 3 බලාගෙන ඉන්න. දෙකට වඩා අඩුයි. එහෙනම් දෙක ගාව බෝලයක් අඳින්න පාට කරන්න එපා. දෙක ගාව බෝලයක් අඳින්න පාට කරන්න එපා. ඊතලේ ගහලා තියෙන්නේ මේ පැත්තටනේ. එහෙනම් මේ පැත්තට යා. දෙකට වඩා අඩු. මං ගහනවා වගේ නෙවෙයි ලස්සන්ට වදින්න ඕන අඩි රූල තියලා පැන්සලෙන්. හරි. හරි. අත උස්සන්න සතරම් පුතේ. මේ තුනම හරිනම් ඔබ දැන් පාඩම ඉගෙනගෙන ඉවරයි. අවංකේ මත උස්සන්න මේ තුනම ඉවර නම් පාඩම ඉවරයි. අම්මෝ සර් උගන්වනකොට ඇඟ හිරිවැටුණා සර්. එනියෙත් තමයි. බොහොම ස්තුතියි සර් හොඳි. හරි පුතේ හරි හරි. බොස්සන්නේ. ඔයාලා කියන්නේ නැහනේ. මංවත් කියා ගන්නවා. හරි. හරි. එහෙනම් පුතේ මේ තුනම හරිනම් ඔබ සැබෑ දක්ෂයෙක්. හරි. ඊළඟ එක දැන් මං ගණන් දෙනෝ 4ක් වැඩි නෙවෙයි ගණන් 4යි. ඔය 4ම මෙන්න මේ විදියට 1 2 3 දාලා ක්‍රම 3ටම දක්වන්න. හරිද? හරි. බලමු. මෙන්න අභියෝගේ. පුළුවන් නම් හදන්න. මෙන්න අභියෝගේ පුළුවන් නම් හදන්න. ඉක්මන් කරන්න. අංක 1 x විශාලයි බිඳුව. අංක 2 x කුඩායි ඍණ 1. අංක 3
एक्स विशाल है हो समान है देख अंक तो ना एक्स खुड़ा हो समान है हातर ओके दें पुलवां सुधुपुते मेन में असमानता हातर එකකට තුන බැගින් විසඳුම් අඳින්න ගොඩේ ගොඩ වෙලාව ගියාට කමක් නැහැ අඳින්න ඉක්මන් කරන්න
හරි හරිද පුතේ රයිට් ඕකේ හරි දාගන්න ගන්න රතු පෑන අතට ගන්න කඩුව අතට පටපට ගාලා හරි ගන්න හරි මම පළවෙනි එකා ගන්නවා පළවෙනි එකා එයාගේ විසඳුම් ටික දෙන්න හදන්නේ බලාගෙන ඉන්න කුලකය නිකිල කුලකය බිඳුවට වඩා වැඩි එහෙනම් එක පුළුවන් දෙක පුළුවන් තුන පුළුවන් හතර පුළුවන් ඩඩ 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 ආදරණීය දුවේ පුතේ ඔබට ඔය උත්තරේ ඇවිල්ලා නම් යටිහිතින් සතුටු වෙන්න ඔබට උදයන්ග සර් කියන දේවල් 100ට 100ක් තේරෙනවා ඒ ඇතිනේ හොඳටම ඊළඟට මේක දැන් සංඛ්‍යා රේඛාවක දැක්වුවොත් බිඳුව 1 2 3 4 5 එතකොට පැටියෝ බිඳුවට වඩා වැඩි කියන්නේ 1 එක පාට කරලා තියෙන්න ඕන 2 3 එකෙන් එහා ඔක්කොම පාට කරලා තියෙන්න ඕන පාට කරලා තියෙන්න ඕන මැද හිස් තියෙන්න බෑ හරි දා ගන්න චූටි හරි දා ගන්න ඊළඟ එක බිඳුව 1 2 3 4 5 පුතේ මෙතන කියන්නේ බිඳුවට වඩා වැඩි එතකොට පුතේ මෙතන සමාන ලකුණ නැහැ නේද එහෙනම් බිඳුව ගාව රවුමක් ඇඳලා මේ ටික ඔක්කොම පාට කරන්න ආදරණීය දුවේ පුතේ ඇත්තටම ඔය තුනම හරිනම් ඔබ අධ්‍යක්ෂයේ හරි ඊළඟට දෙවෙනි එක ගන්න චූටි දෙවෙනි එක ලබන සතියේ කිසිම ලෙසකින්වත් පන්ති කට් කරන්න එපා පුතේ පන්තියට අනිවාර්යෙන් එන්න හරි හැබැයි මතක තියාගන්න ලබන සතිය අතුල් වෙන්න පුළුවන් අපේ වෙබ්සයිට් එකෙන් විතරයි ඒ හින්දා තියෙන අඩුපාඩු උදයන්ග සර් හැමදාම මැසේජ් දාන ගෲප් එක ඔයාලා බලන්නේ පන්තිය පටන් ගත්තට පස්සේ කෝල් කරන්න එපා පුතේ තියෙන අඩුපාඩු තියෙනා ඒ ටික හදාගන්න ලබන සිකුරාද වෙනකොට හරි මෙන්න දෙවෙනි එක බලාගෙන ඉන්න පුතේ ඍණයකට වඩා අඩුයි බිඳුව 1 ඍණයක ඍණ ඍණ ඕ ඉස්සෙල් අඳින්නේ පැය නිකිලමේ කුලකය කුලකය බලමු අංක 1 කුලකය මෙතන තියෙන්නේ ඍණයකට වඩා අඩුයි ඍණයකට වඩා අඩුයි කට වැහිලා අඩුයි නම් ඉන්නේ බිඳුවනේ ඊළඟට ඍණයක හරිද හරිද වැරදි පැන්න ගම කියන්නේ ඍණයකට වඩා අඩුයි කියපු ගමන් බිඳුව ලියනවා අත්දැකීමෙන් කියන්නේ ගොඩක් කමයට වරදින තැන වැරදි මතක තියාගන්න ඍණයකට වඩා අඩුයි කියන්නේ ඊළඟට ඉන්නේ ඍණ 2 ඊළඟට ඍණ 3 ඊළඟට ඩොට් 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 දෙකක් තුනක් ලියවනම් ඇති හරිනම් මේක අත උස්සන්න ඔබ සැබෑ දක්ෂිය නිකිලමය විසඳුම් පාමේ සංඛ්‍යා රේඛාවක එහෙනම් ඍණයකට වඩා අඩුයි නම් ඍණ 2 පුළුවන් ඍණ 3 පුළුවන් හරි ඊළඟට මේක සංඛ්‍යා රේඛාවක් මත පරාසමීය විසඳුම් බලාගෙන ඉන්න පරාසමීය විසඳුම් ඍණයකට වඩා අඩුයි එහෙනම් මේක ගන්න මෙහෙම හොඳට බලාගෙන ඍණයක ගාව රවුමක් අඳිනවා හැබැයි පාට කරන තහනම් ඊතලේ තියෙන මේ පැත්තටනේ එහෙනම් මේ පැත්ත ආදරණීය අම්මේ තාත්තේ දුවේ පුතේ ඔබට මේ උත්තරය ආව නම් අහන්න දෙයක් නැහැ අති දක්ෂේ හරි කරපු කාණ්ඩේ ටක් ගාලා හරි දාගන්න ඊළඟට තුන්වෙනි එක චුට්ට බලා ගන්නකො තුන්වෙනි එක නිකිලමය විසඳුම් කුලකය ඔන්න බලන්න පුතේ බලන්න මෙතන කියන්නේ x දෙක හෝ දෙකට වඩා වැඩි මේක කියවන්නේ කොහමද x ඉස්සෙල්ලම කියන්නේ පළවෙනියට තියෙන කෙනා x දෙක හෝ දෙකට වඩා වැඩි දෙක හෝ කියන්නේ මෙතන සමාන ලකුණ තියෙනවා ඒ කියන්නේ පුතේ දෙක ගන්න පුළුවන් දෙක ගන්න පුළුවන් දෙකට වඩා වැඩි
එහෙනම් දෙක පුළුවන් තුන පුළුවන් හතර පුළුවන් ඩඩ් 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 ආදරණීය දුවේ පුතේ ඔබට ඔක ආවරණම් ඔබ සැබෑ දක්ෂේ ඊළඟට මම සංඛ්‍යා රේඛාවක් අඳිනවා බිංදුව 1 2 3 4 5 දෙක ගන්න පුළුවන් නිසා දෙකේ ඉඳලම පාට කරගෙන යන්න දෙක පුළුවන් තුන පුළුවන් හතර පුළුවන් පහ පුළුවන් හරි දාගන්න ඊළඟට පරාසමයේ විසඳුම් බලාගෙන ඉන්නකෝ ඔන්න තෙන්දී හරිම අපූරු දෙයක් වෙනවා දෙක ගාව සමාන ලකුණ තියෙන නිසා ඒ බෝලය පාට කරනවා ඒ බෝලය පාට කරන්න ඕන අනිවාර්යයෙන්ම පාට කරන්න ඕන ඊට පස්සේ මොකද කරන්නේ දක්ුණට එක පාට ආන්න ආදරණීය දුවේ පුතේ ඔය විදියට උත්තරය ඇවිල්ලා නම් සැබෑ දක්ෂයේ හරි ඊළඟ එක තුන්වෙනි එක ආ සෝරි තුනේ දෙකක් තියෙනවා හතර හතරවෙනි එක චූටි බලාගිනි හතරවෙනි එක විසඳුම් කුලකය මෙතන තියෙන්නේ හතර හෝ හතරට අඩුයි හතර හෝ හතරට අඩුයි කියන්නේ හතර ගන්න පුළුවන් තුන පුළුවන් දෙක පුළුවන් එක පුළුවන් ඩ ඩ ඩ ඩ ඩ ඩ හරි ඊළඟට පුතේ බිංදුව 1 2 3 4 5 ඍණේ 1 නිකිල කුල් එතකොට හතර ගන්න පුළුවන් හතරට හතර අරගෙන ඊට අඩු ටික ආදරණීය දුවේ පුතේ බලන්න ඔබට ওই උත්තරය ඇවිල්ලාද කියලා ඊළඟට අපි දැන් බලමු පරාසමයේ විසඳුම් හරි පරාසමයේ විසඳුම් ගන්න පුළුවන් හතර ගා පාට කළා මේ ටික අන්න බලන්න සුපිරි ඔච්චරයි පාඩමේ උගන්නන්න තියෙන ඔච්චරයි හරි ලියන්න මාතෘකාව පාඩමේ අවසාන මාතෘකාව අවසාන මාතෘකා තව දෙකක් තියෙනවා ඒ වුණාට ඕක තමයි ඕනම පාඩමේ හදවත ඕක ලියන්න මාතෘකාව බයෙන් එපා මම සිලබස් එක ඉවර කළ දෙන්නම් සුපිරියට හරි අද පාඩමේ 180ක් ඉවරයි හරි ලියා ගන්න x ධන හෝ ඍණ a විශාල හෝ සමානයි කුඩයි b ආකාරයේ අසමානතා ආකාරයේ අසමානතා මේවට බය වෙන්න එපා මේ පට්ටපල් බොරුවක් තියෙන්නේ මෙතන මේ මේවට බය වෙන්න එපා ආකාරයේ අසමානත ආකාරයේ අසමානත ආකාරයේ අසමානත හරි පුතේ බලාගෙන ඉන්න ආකාරයේ අසමානත මේ මේකට බය වෙන්න එපා මේක පට්ටපල් බොරුවක් ඒ කියන්නේ පොදුවේ ලියලා තියෙන්නේ ධන ඍණ වෙන්නත් පුළුවන් විශාල සමාන කුඩා වෙන්නත් පුළුවන් එහෙනම් මේ සංකේත වලට බය වෙන්න එපා මේන් එකයි එන්නේ හරිද මේ අර පොදුවේ ලියනකොට ධන ඍණ ගන්නත් වෙනවා විශාල එක ගන්නත් වෙනවා සමාන එක ගන්නත් වෙනවා කුඩා එක ගන්නත් වෙනවා කියලා එක තමයි පෙන්නේ හරි දැන් උදැංගස ලස්සන කතාවක් කියලා දෙන්න හදන්න බලාගෙන ඉන්න ප්‍රශ්නයක් දෙන්න හදන්න අපිට විභාගෙට කියනවා මෙන්න මෙහෙම බලාගෙන ඉන්න x
ඍණ 3 විශාල හෝ සමානයි 1 ඔන්න දැන් මගේ පුතාලට පේනවද ඔන්න ඔබට තමයි අර කිව්වේ x ට මොකක් හරි එකතු වෙලා කලින් තිබුණේ ඔහමනේ 2t කලින් තිබුණේ ඔහමයි දැන් අලුතෙන් ඍණ 3ක් ඇවිල්ලා දැන් අපි බලමු මෙන්න මේ ඍණ 3න් වෙච්ච අබැද්දිය මොකද්ද කියලා බලාගෙන ඇත්තෙද්දක් නෑ පට්ට ලේසි ඇඟ හිරි වැටෙනවා මාර ලේසි කාටවත් කියන්න එපා පුතාලට මතකද සරල සමීකරණ විසඳීම ඒකමයි මතකද සරල සමීකරණ අන බලන්න දැන් මං x ට කියනෝ x සුදු ඔයා තනි වෙන්න x බෑංගිරි ගහන්නු අනෝ ඇයි අඬන්නේ ඇයිද අඬන්නේ සර් මෙන්න මේ ඍණ තුන මං අල්ලගත්තේ මං බෙන්දලා නංගි බයනවන්න තනි වෙන හැටි මං පෙන්වන්න මොකද කරන්නේ ඍණ තුන යනෝ එහා පැත්තට කනක් ඇහෙන්න හදන්න ඍණ තුන සරල සමීකරණ වගේමයි එහෙනම් පුතේ x සමාන ලකුණ වෙනස් වෙන්නේ නැහැ 1 ඍණ තුන එහා පැත්තට ගියාම ධන තුනක් සරල සමීකරණමයි x 1යි 3යි ආන් ඔය කලින් හදපු එකන්නේ තේරුණාද ඔය දැන් කලින් හදපු එක ඔන්න ඔකට තමයි කියන්නේ පුතේ අසමානතා වීදි අසමානතා විසඳීම කියලා ඔවට තමයි කියන්නේ පුතේ වීදි අසමානතා විසඳීම මහලොකුට ඔකට තමයි කියන්නේ මොකද්ද මහලොකු නමක් දාගෙන මොකද්ද වීදි අසමානතා විසඳීම නමුත් ඇති දෙයක් තියෙනවද ඇති දෙයක් නැහැ තේරුණාද තේරුණාද ඉන් පස්සේ පුතාලට පුළුවන් නේද මේ ක්‍රම තුනටම විසඳුම් අඳින්න පුළුවන් නේද ඈ බැරි වෙන්න බෑ දැන් මම මෙච්චර වෙලා කියලා දුන්නනේ මේ වගේ එකක විසඳුම් අඳින විදිය අන්නේ විදියට ක්‍රම තුනටම විසඳුම් ඇඳ ගන්නත් ඕන විභාගයට අන්නේ මොකෙන්ද කියලා අපි දන්නේ නැහනේ ඒ හින්දා ක්‍රම තුනම ඔළුවේ තියෙනවා අත උසන්න තේරුණු කට්ටිය එහෙනම් මේක ලස්සන්ට ලියලා මෙතනින් ලියා ගන්න මේකට තමයි කියන්නේ වීදී අසමානතා විසඳීම කියලා විභාගයට අහන
හරි පුතේ හරි දැන් ඔන්න ගානක් දෙනවා බලමු පන්තිය කී දෙනෙක්ට කරන්න පුළුවන්ද කියලා ඉගැන්නුවට විතරක් බෑනේ ළමයින්ට පුළුවන් වෙන්නත් එපෑය හා ඕකේ ඉක්මන් කරන්න කලබල වෙන්න එපා මම ඉන්නවනේ මේ වුණා එම් මොකද මේ වුණයි කියන්නේ මේ වුණා කියන්නේ හින්දියෙන් මම ඉන්නවා කියන එක මේ වුණා ආ फिल्म है कुत्ते में मैं हूँ ना आगे वन सैरस सीन मैंने कहा ना मगे पांती ये किट्टू आप मेकअप ऐरी ना मगिंग वेदन ने और टू इड राइट मैंने कहा ना एक्स दानतू ना कुड़ा हो सामान है देख राइट विषण दला विषण दान कोई ऐसी मटर विषण दान अरे ඔන්න උත්තරේ ලැජ්ජයි සල්ල සමීකරණ විසඳීම පිළිලැජ්ජයි ඍණ 3 එහා පැත්තට යන සෝරි ධන 3 එහා පැත්තට යන එතකොට පැටියෝ ඍණ 3 වෙනවනේ ධන 3 එහා පැත්තට ගියාම ඍණ 3 අර 8 වසරේ පොඩියාට වගේ ධන 3 නැති කර ගන්න දෙපැත්තටම ඍණ 3 දානවා ඒව එපා කැතයි ඒ 8 වසරේ පොඩියාව आदरणीय නිකම්ම නිකං කිව්වොත් සංඛ්‍යා රේඛාවක දක්වන්න කියලා ඒ අර පරාස දක්වන්න කියලා කියන්නේ. පැහැදිලිද? ඒකත් තුට්ටා ලියලා තියාගන්න. නිකම්ම නිකං කිව්වොත් සංඛ්‍යා රේඛාවක දක්වන්න කියලා ඒ අර පරාස. නිකිලමය විසඳුම් සංඛ්‍යා රේඛාවක දක්වන්න කියනවා නම් කෙලින්ම කියලා තියෙනවා. හරිද? නිකිලමය විසඳුම් දක්වන්න කියලා කෙලින්ම කියනවා. හැබැයි හැබැයි මතක තියාගන්න නිකම්ම නිකං කියලා තිබුණොත් සංඛ්‍යා රේඛාවක දක්වන්න කියලා ඒ පරාසමිය විසඳුම් ඒක මතක තියාගන්න. නිකම්ම නිකං කිව්වොත් සංඛ්‍යා රේඛාවක දක්වන්න කියලා ඒක පරාසමිය විසඳුම් බව මතක තබාගන්න. ලියලා තියාගන්න. අර පුත උඩ තියෙන ඕනේ දින ලියන්න එහෙම තැනක් අන්න එතන ලියාගන්න. ඉක්මන් කරන්න. හරි. දැන් මම දෙනෝ ගානක් විභාගෙට අහන්නේ මෙහෙමයි. ගණන් දෙකක් දෙනෝ ඒ ඇති. අද දවසට හොඳටම ඇති. හරි. ගණන් දෙකක් දෙනවා වැඩි එනිමේ ගණන් දෙකයි මම කරන්න x ඍණ 2 විශාල හෝ සමානයි 1 x ධන 3 කුඩායි 4 අප මට කියනවා මෙම අසමානතාව විසඳා විසඳුම් සංඛ්‍යා රේඛාවක දක්වන්න එච්චරයි මෙම අසමානතාවයන් විසඳා විසඳුම් සංඛ්‍යා රේඛාවක දක්වන්න සංඛ්‍යා රේඛාවක දක්වන්න එතකොට පුතේ සංඛ්‍යා රේඛාවක දක්වන්න කිව්වොත් පරාස් විතරයි නිකිල බෑ නිකිල නම් කියනවා සංඛ්‍යා රේඛාවක දක්වන්න කිව්වොත් අර පරාසමිය විසඳුම තමයි බලාපොරොත්තු වෙන්නේ ඉක්මන් කරා
හරිද පුතේ? හරිද? හරි. ඔන්න බලන්න විසඳන හැටි බලාගෙන ඉන්න. පළවෙනි එක ලේසි x ධන 3 රයිට් බලන්න. ඍණ 2 හා පැත්තට ගියාම ධන 2 නේව අන්න බලන්න පුස්පලතා 3යි. හැබැයි අපිට කියලා තියෙනවා තව දෙයක් පුතේ. මේක සංඛ්‍යා රේඛාවක ලකුණු කරන්නලු. තුනට වඩා වැඩි. බිංදුව 1 2 3 4 5 6 ඍණ 1. එතකොට පුතේ 3 ගාව සමාන ලකුණ තියෙන නිසා බෝලයක් ඇඳලා පාට කරලා තියෙන්න ඕන. මේ පැත්තට වැඩි පැත්ත මේ පැත්ත. ඔන්න ඔය විදිහට ලකුණු කරලා තියෙනවා නම් මගේ පුතේ ඔබ සැබෑ දක්ෂයෙක්. නිකම්ම නිකන් සංඛ්‍යා රේඛාවක දක්වන්න කිව්වොත් මෙන්න මේ පරාසමීය විසඳුම් තමයි දෙන්න ඕන. හරි. ඊළඟ එක x ධන 3 කුඩයි 4. ඕක නේ දුන්නේ? ඕක නේ දුන්නේ පුතේ? ඔව්. දැන් ධන 3 එහා පැත්තට ගියාම පැටියෝ ඍණ 3 වෙනවා. දැන් එකට වඩා අඩුයි. බිංදුව ඍණ 1 ඍණ 2 1 2 3. එතකොට පුතේ එකට වඩා අඩුයි කියන්නේ එක ගාව සමාන ලකුණ නැහනේ. බෝලේ අඳිනව විතරයි. අඩු පැත්ත කියන්නේ මේ පැත්ත. ඔන්න ඔය විදියට ඇඳනම් ඔබ සැබෑ දක්ෂයි. හරි පුතේ. එහෙනම් gedara ටික ලියාගන්න. gedara ටික ලියාගන්න. ලියාගන්න. අසමානතා පාඩමේ පුනරීක්ෂණ අභ්‍යාසයේ 21යි 1 අභ්‍යාසයේ විතරක් කරන්න. 21යි 1 අභ්‍යාසයේ විතරක් කරන්න. ඊළඟට උදයන්ග සර්ගේ බලන්න ටියුට් එකේ. අසමානතා කියලා පාඩමේ ටියුට් එකක් දීලා තව දෙයක් අහගෙන ඉන්න. උදයන්ග සර් සාමාන්‍යයෙන් ඔක්තෝබර් මාසේ ටියුට් එක දාලා ඇත්තේ පාඩම් දෙකයි. ඒ පාඩම් ප්‍රස්ථාර පාඩම සහ අසමානතා පාඩම එකට දාලා ඇත්තේ. අන්න ඒ දෙක බලන්න. හරිද? ලබන සතිය අනිවාර්යෙන් වෙබ්සයිට් එකෙන් එන්න ඕන. ඒක අනිවාර්යයි. ඒකත් චුට්ටක් ඔළුවේ තියාගන්න. එහෙනම් පුතාලට වෙබ්සයිට් එකට කතා කරන්න නම්බර්ස් 3ක් මං ගෲප් වලට 3න්නේ 5ක් දාලා ඇති ගෲප් වලට කතා කළා. මෙහෙමයි. පළවෙනි පාර ගන්නකොට ආන්සර් කරන එකක් නැහැ. මොකද ගොඩාක් ෆෝන් එක ළඟ තියාගෙන ආන්සර් කරන්න පුතේ. කෝල් එනවා දවසට ලොකු ගාණක්. ඒ නිසා උපරිම දවසම උත්සාහ කරන්න. එතකොට ඔයාලට ට්‍රයි කරලා අවස්ථාව ගන්න පුළුවන්. හරි. එහෙනම් පැටියෝ පැය දෙකක් ගියා මට නම් දැනුනේවත් නැහැ. මන් දන්නේ ඔබට දැනුණාද කියලා. මට නම් දැනුනේ නැහැ. එහෙනම් ලබන සතිය හම්බෙමු. ලබන සතියේ තියෙන අසමානතා පාඩමේ සුපිරිම ටික. ඒ වගේම තව දෙයක් මතක තියාගන්න යාළුවොන්ට කියන්න. ලබන මාසේ නොවැම්බර් මාසේ අපි පටන් ගන්නවා මොකද්ද? 5 වසරේ අලුත් ක්ලාස් එක පටන් ගන්නවා කියලා අනිවාර්යෙන් කියන්න. 9ක් යනවා 10ක් යනවා. හැබැයි පන්ති දෙකකට සල්ලි ගෙවන්න අවශ්‍ය නැහැ. එකකටයි. හරිනේ මේ විදියට හදලා දෙන්නම් ලස්සනට ඒ ටික කළ දෙන්න. හරි. එහෙනම් නැගිටලා ආයුබෝවන් කියන්න පුතේ. උගන්නපු ගුරුවරයාට. ඒක අනිවාර්යෙන් කරන්න ඕන. ආයුබෝවන් බුත්සන්නයි. පරිස්සමින් ඉන්න. ජයෙන් ජයම වේවා. බුත්සන්නයි පුතේ.